හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ලැබූ ජපානය තාක්ෂණික පැත්තෙන් නිහළම ස්ථානයක සිටින හෙයින් ලෝකයේ අලුත් දෑ එකතු කළ රටක් ලෙස විශාල ප්‍රසාදයක් හිමි කරගෙන තිබෙනවා. ලබන වසරේ මීළඟ ඔලිම්පික් ක්‍රීඩාවලියල පැවැත්වෙන්නේ ජපානයේ බැවින් ඔවුන් කලක සිට ඒ වෙනුවෙන් වෙහෙසී කටයුතු කරමින් සිටිනවා. ජපන් ජාතිකයන් නිතරම සිය වැඩ පහසු කරගන්න අලුතින් ඉදිරි ජාතියක් බව යළිත් තහවුරු කරමින් ඔලිම්පික් පදක්කම නිර්මාණය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකින් සිදු කිරීමට පෙළඹී තිබෙනවා. භාවිතයෙන් ඉවතලු ජංගම දුරකථන අභ්‍යන්තරයේ ඉතා සීමිත ලෙස ඇති රන් රිදී හා ලෝකඩ උපයෝගී කරගෙන පරිසර හිතකාමී ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ඔලිම්පික් පදක්කම් නිර්මාණය ක්‍රීඩා උළෙල පැවැත්වීමට වසරකටත් කලින් ජපන් ජාතිකයන් නිම කොට තිබෙනවා. මෙලෙස නිර්මාණය කරන ලද පදක්කම් ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට මෙන්ම පැරා ඔලිම්පික් ක්‍රීඩාවලටද උපයෝග කරගැනේ. ඔලිම්පික් පදක්කම නිර්මාණය කිරීම සඳහා සංවිධායකයෝ මුලින්ම කළේ ජපානයේ වෘත්ති නිර්මාණකරුවන් සහ පාසල් සිසුන් අතර තරඟයක් පැවැත්වීමයි. එයට 400කට අධික නිර්මාණකරුවන් සහභාගී වී සිටි අතර පාසල් සිසුන් සමූහයක්ද සිටියා. එහිදී විවිධ යෝජනා සහිතව නිර්මාණ ඉදිරිපත් කර තිබූ අතර පදක්කම් නිර්මාණය කළ යුත්තේ ජංගම දුරකථන ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකින් බව ජුනිචි කවානිෂි පදක්කම් සාම්පලද සහිතව ඉදිරිපත් කොට තිබුණා. එම යෝජනාව පිළිගෙන ඒ යථාර්ථයක් කිරීමට 2020 ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයෝ වහාම තීරණය කළා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ගේ හා සහාය දක්වන්නන්ගේ යෝධ ශක්තිය හා කැපවීම සංකේතවත් කිරීම මේ ඔලිම්පික් පදක්කම් නිර්මාණයේ නිරූපණය කර ඇති බවත් ඒ සඳහා විවිධ කෝණවලින් සකසා ඇති පදක්කම් පිටත සංවිධායක සෑම ස්තරයක්ම ආලෝකය වෙනස් ලෙස සකසා ඇති බවත් ජුනිචි කවානිෂි සඳහන් කර තිබෙනවා. එම පදක්කම් නිර්මාණකරුට අනුව දීප්තිමත් පරාවර්තනයෙන් මිත්‍රත්වයේ උණුසුම සංකේතවත් කරන බව පවසනවා. කවානිෂි ඔලිම්පික් පදක්කමින් මනාව සංකේතවත් කොට ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උත්සාහය හා ජයග්‍රහණය යන සංකල්ප නියෝජනය වන පරිදි බව පැවසනවා. ටෝකියෝ 2020 ලාංඡනයේ එල්ලන රිබන් පටිය ජපානයේ කිමොනෝ සඳහා භාවිතා කරන ලේයරින් තාක්ෂණීය වැනි සම්ප්‍රදායික ජපන් මෝස්තරයකින් ලබාගෙන තිබෙනවා. කවානිෂි පවසන පරිදි එම රිබන් පටිය නිර්මාණය කර ඇත්තේ ජපානයේම පිල්මිබුවක් ලෙසින් වන අතර එයින් විවිධත්වය එකමුතුව විදහා දැක්වෙනවා. ටෝකියෝ 2020 ඔලිම්පික් පදක්කම් ව්‍යාපෘතිය සඳහා ජපන් ජාතිකයන් භාවිතයෙන් නිවතලු ජංගම දුරකථන හා කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ ටොන් 80,000ක් පරිත්‍යාග ලෙස ලබාගෙන ඇත. එයට ඉවතලු ජංගම දුරකථන පමණක් මිලියන 6.21ක් ඇතුළත්ව තිබෙනවා. ක්‍රීඩා උළෙලට අවශ්‍ය පදක්කම් 5000ක් නිර්මාණය කිරීම සඳහා රත්තරම් කිලෝග්‍රෑම් 30.3ක්, රිදී කිලෝග්‍රෑම් 4100ක් හා ලොකඩ කිලෝග්‍රෑම් 2700ක් ජංගම දුරකථනයෙන් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. පදක්කමේ දිලිසෙන ස්වභාවය අධිකර ගැනීම සඳහා ජපන් මෙසයන් පරිත්‍යාග කළ ජංගම දුරකථනවල ලෝහ 100%ක්ම භාවිතා වීම ජපන් මෙසයන්ගේ නිහතමානී ආඩම්බරයට හේතු වී තිබෙනවා. තම නිර්මාණ ටෝකියෝ 2020 ඔලිම්පික් පදක්කම සඳහා තෝරා ගැනීම ඉමහත් ගෞරවයක් බව පදක්කම් නිර්මාණ ශිල්පී කවානිෂි සඳහන් කළේය. මගේ නිර්මාණය හා සැලසුම තෝරා ගැනීමතැයි මා සිහිනකින්වත් සිතුවේ නෑ. ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මෙම ව්‍යාපෘතිය පරිසර හිතකාමී සහ තිරසාර සමාජයකට දායක වීමට දරන උත්සාහයක්. ලොවට කදිම ආදර්ශයක් ලබා දුන් ජුනිචි කවානිෂි පැවසුවා. හැමදාම අලුත් වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන notification button එක press කරලා අදම අපිව subscribe කරන්න.